අද අපේ රටට ඉන්ධන එන්නේ එදා වේල ටුවර්ස් ක්‍රමයටයි. සාමාන්‍යයෙන් ඉන්ධන නැවක් ලංකාවට එන්නට පෙර ඒ බව දැනුම් දෙනවා. ඒ අවම වශයෙන් දින 35කට පෙරයි. ඒ අනුව හදිසි මිලදී ගැනීම සිදු කරත් මේ නැවක් ලංකාවට එන්න ගතවන දින ගණන අපේ මුහුදට එන්න පෙර අප දැනගත යුතුයි. ඉන්ධන නැව් අපේ මුහුදු සීමාවට ආවට පස්සේ අපේ දුර්වලකමකින් ගොඩ බාන්න පමා වුවොත් සෑම දිනකටම ප්‍රමාද ගාස්තු ගෙවිය යුතුයි. පසුගිය දිනවල ශ්‍රී ලංකාවට ආව බොහෝ ඉන්ධන නැව්වලට අපේ මහ මුහුදේ නැංගුරම් ලාගෙන ඉන්න වුණා. ඒ ගොඩ බාන්න අවශ්‍ය ඩොලර් නැති නිසා. අන්තිමට හතර අතෙන් එකතු කරගන්න සල්ලි වලින් ප්‍රමාද ගාස්තුත් ගෙවලයි ගොඩ බාන්නේ. මේ සෑම ක්‍රියාවක් පිටිපස්සෙම අනවශ්‍ය මුදල් නාස්තියක් ඇති බව කිව යුතුයි. ඉන්ධන හිඟය නිසා රට පුරාම සමහර පෙරවුම් හල්වල ඊයේ දිගු පෝලිම් දක්නට ලැබුණා. සන්තාවෙන් තෙල් හරියට අපිට තෙල් එවන්නේ නැහැ. අපේ ඊළාට හන්දිටිය හැදලි ඉවරයි මේ මිනිස්සුත් එක්ක මෙතන දඟලලා. එන්න බවුසරේ පැය 8ට ඉවරයි. උතුම මැරිල්ල මෙතන අපි මේ මැරෙන්නේ. ඊයේ ඉඳන්ම ඩීසල් නැහැ. මිනිස්සු අපිට බැනලා යනවා. ලංකාවේ කණ්ඩ බොණ්ඩක් නැහැ. ජීවත් වෙන්නත් නැහැ. ඩීසල් වලට පොලින් ඉන්න ඕනේ. ගෑස් ගන්න පොලින් ඉන්න ඕනේ. පිටි ගන්න පොලින් යන්න ඕනේ. ආල් ගන්න පොලින් යන්න ඕනේ. සතෝදර යම මොකුත්ම නැහැ බඩු ඉදේ. මේ අතර තඹුත්තේ ගම එළවලු මිල හොඳටම පහළ වැටෙමින් තිබෙනවා. වෙළඳොන් ටෙන්ඩර් විදියක් නැහැ. සමහරක් වාර නතර වෙලා තියෙනවා තෙල් නැතුව. සමහරක් වාර ටෙන්ඩර් විදියක් නැහැ. එතකොට තෙල් මිලත් එක බලපුවාම වෙළඳොක් බඩු ගන්න නැහැ. මිලත් එක යන්න දුර දුරද නිසා ගන්නෙ නැහැ. එළවලු මිල සෑහෙන පහත වැටලා තිනවා. අද ඩීසල් ගම්ලා වාහන වල ගහන්න එළවලු ගන්න කවුරුත් එන්නලා එළවලු සේර මිතුරුයද? ඩීසල් නැතිව වෙළඳන් එන්න විදියක් නැහැ. මේ නෝකල් උදේ රුපියල් 100යි 80යි දුනා. දැන් රුපියල් 60යි 50යි. ඒ වෙළඳු නැ ගන්න. නෝමල් එක නෑලු 121 කේ නෑ. 159ක් දීලා ඩීසල් ගේවි. කේල වෙලා තියෙනවා තේ කටේ පාලකයෝ ඉන්නවා. ඔවුන් මේ විදුරු කාමරවල ඉන්නවා. ගොයිය දුක් ඉන්නවා. බලන්න ගෙලවලු විකුණන්න පුළුවන්ද කියලා. විකුණන්න බෑ. කොන්ද පන් නැති වෙන්නේ පාර්ලිමේන්තුව ඉන්නේ. උන් අයින් වෙලා දෙන්නවා තරුණයොන්ට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.